පින්වත්නි, අද අපි මාතෘකා කරගන්න හිතුවේ පරිභෝග හතරක් ගැන කියලා දෙන්න. අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට දැනගත යුතුම කරුණු හතරක් මේ හතර. ඔය ඇත්ත පින්වත්නි, ජීවිතේ අෂ්ටාංග පෝසත සිල් ආදිය සමාදන් වෙලා ඔබ අනුන්ගෙන් දානි ගන්න දවස් තියෙනවා. ආන්නේ දවස්වලට මේ කාරණා තුල හික්මෙන එක අනිවාර්යමයි. ඒ නැතත් පින්වත්නි, ධර්මයේ හැසිරෙන පින්වත් ඕ නෑම කෙනෙකුට මේ කාරණා තේරුම් ගත යුතුමයි. මේ පරිභෝග හතර මොනවද කියලා අපි තේරුම් ගමු. විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාත් අපිව බොහොම ශ්‍රද්ධාවෙන් අහන අවස්ථා අපි දන්නවා. තේ ස්වාමීන් වහන්සේලාටත් දේශනා කරන මටත් අපි ඔක්කොටම උපකාර වෙන කරුණු හතරක් මේ පරිභෝග හතර. අපේ ජීවිතේ පින්වත්නි, අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනා ගැන විමසනකොට උන්වහන්සේ බොහොම කරුණාවෙන් ධර්මය අවබෝධ කරගන්නයි අවශ්‍ය කරන චතුරාර්ය සත්‍ය කියා දුන්නා විතරක් නෙමෙයි, ඒ චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ කිරීමේදී ඇතිවෙන බාධා මග අරගන්න උන්වහන්සේ නොයෙක් වැඩපිළිවෙළවල්, උන්වහන්සේ නොයෙක් ප්‍රතිපත්ති අපිට බොහොම අනුකම්පාවෙන් පනවලා තියෙනවා. අන්නේ අනුකම්පාවෙන් බුදුවරු විසින් කියා දෙන එක්තරා කරුණක් තමයි ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන එක. ඒ කියන්නේ අපිට නිවන් මඟ අවබෝධ කරගන්න ඇතිවෙන බාධා වලින් පින්වත්නි කෙලෙස් යටපත් කරන්න පහසු වෙන්න ප්‍රත්‍යවේක්ෂාව ගොඩාක් උපකාර වෙනවා. මේක සිංහලෙන් කියන්නේ පස්විකනවා කියලා. එතකොට මේ පස්විකන හැටිත් අද ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන්. අපි පින්වත්නි මේ පරිභෝග හතර නම් වශයෙන් ඔය ඇත්තන්ට ඉස්සෙල්ලා මතක් කරන්නම්. පළවෙනි එක තෙය පරිභෝගය. තෙය පරිභෝග කියලා කියන්නේ හොරෙක් විදියට පරිහරණය කරනවා කියන එක. දෙවෙනි එක ඉන පරිභෝගය, ණයකාරයෙක් විදියට පරිහරණය කරනවා. ඊට පස්සේ තුන්වෙනි එක දායජ්‍ය පරිභෝගය. ඒ කියන්නේ දායාදයක් විදියට පරිභෝග කරනවා. හතරවෙනි එක පින්වත්නි සාමි පරිභෝගය, අයිතිකාරය විදියට පාවිච්චි කරනවා, පරිභෝග කරනවා. එතකොට දැන් ඔය කාරණා හතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වෙනුවෙන් පුදුම කරුණාවෙන් අනුකම්පාවෙන් පෙන්වලා දීලා තියෙන පින්වත්නි, මෙතන සුගතියේ උපදින්න, නිවනට යන්න වගේම දුගතියේ යන්න බලපාන නොයෙක් කරුණු තියෙනවා. අපි ඒ නිසා මේ හැම කරුණක්ම එකින් එක තේරුම් ගමු. මෙතන පින්වත්නි තෙය පරිභෝග කියලා කියන්නේ මම ඔබට කියවනේ හොරෙක් විදිහට පාවිච්චි කරනවා කියලා. මේ ශාසනය තුල විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස මේ හැම දෙයක්ම පරපටිබද්දා මේ ජීවිකාති කියලා තමන් විමසන්න ඕනේ. මේක ඔක්කොම අනුන්ගෙන් ලැබෙන්නේ. දැන් භික්ෂුවකගේ තියෙන සියලු දේ හොයලා බැලුවොත් පින්වත්නි අනුන් නිසා ලැබිච්චනේ. අපිට පොරවන සිවුර, ලැබෙන දානි ටික, ඊට පස්සේ අපි යම් කිසි විදිහකට වළඳන ගිලන්පසක්, වැඩ ඉන්න කුටියක්, මේ හැම දෙයක්ම කොටින්ම විහාරස්ථානික ආරණ්‍ය සේනාසනයක අපි දන්නවා වතුර බිල ගෙවන්නේ සැදැහැවත් දායකයන්ගේ මුදලකින් නම්. එතකොට වතුර ටික පවා ගිහියත්තු පූජ කරපුවා, විදුලිය පවා, මේ හැම දෙයකම සබන් කැටයක්, දත්බුරුසුවක්, දත් බෙහෙත් ටිකක්, මේ හැම දෙයක්ම අපිට අනුන්ගෙන් ලැබිච්චා. එතකොට දැන් ඔය අනුන්ගෙන් ලැබිච්ච සියල්ලම නැතුව හිටියොත් එහෙම තනිකර කවුද වගේ තමයි ඉන්න තියෙන්නේ. අඳින්න දෙයක් නැහැ, ඉන්න තැනක් නැහැ, කන්න දෙයක් නැහැ. මේ සියල්ල අනුන්ගේ. අන්නේ අනුන්ගෙන් ලැබෙනකොට පින්වත්නි ඒක කොච්චර අපිට හිතුණත් කැප විදිහට ලැබිච්ච දෙයක් කියලා ගොඩාක් අපි නොදැනුවත්ව පින්වත්නි හොරෙක් විදිහට පාවිච්චි කරනවා මේවා. ඒ කොහොමද? මේ බුදුසසුනේ අපි හොඳට විමසලා බැලුවොත් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දන් දෙනවද පින්වත්නි ස්වාමීන් වහන්සේලාට දානයක් දෙනකොට හරි ඔබ වහන්සේලා දුස්සීලව ඉඳලා මේව පාවිච්චි කරන්න කියලා එහෙම කවුරුවත් දන් දෙන්නේ නැහැ. ඔබ වහන්සේලා මේ ඕන්නම් අඩියක් ගහලා මොනවා හරි හොරකමක් කරලා ඕන මෙහෙම ඉඳලා සත්තු මරලා ඕන එකක් කරගෙන ඉන්න මෙන්න අපේ දානේ ටික ඔන්න සිවුරු කියලා කවුරුවත් යම්කිසි ආකාරයකට පින්වත්නි දුස්සීලව ඉන්න ඔබ වහන්සේලාට අපි මේ උදව් කරන්නයි මේව ටික දෙන්නේ කියලා සිව්පසයෙන් අපපස්ථාන කිරීමක් අපි දකින්නේ නැහැ කිසිවෙකු අතින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ශාසනේ
ගිහි ඇත්තෝ පින්වත්නි නොයෙක් දෙනාට මේ සිව්පසය දෙන්න, ඒ කියන්නේ කන දේවල්, බොන දේවල්, අඳින දේවල්, පළඳින දේවල් මේ මොනවා හරි තව කෙනෙකුට දෙනවා නම් ඒ දෙනකොට විවිධ අරමුණු තියෙනවා. දැන් බලන්න හිඟමන යන මිනිස්සෙකුට දුන්නත් පින්වත්නි, දුස්සීල හිඟමන යන මිනිස්සෙක් දැක්කට පස්සේ කෙනෙකුට දෙන්න හිත නැමෙන්නේ නැහනේ. ඒ කියන්නේ කවුරු හරි හිඟමන යන මිනිස්සෙක් අපි කිව්ව සිගරට් එකක් හරි බිබී දුස්සීලව ආවොත් එහෙම බොහොම හිත ශක්තිමත් කෙනෙකුට මිසක් හැම කෙනෙකුටම මේ මිනිස්යාට දානයක් දෙන්න බෑ. යමක් දෙන්න බෑ අර දුස්සීල වෙන සිඟමනේ ගිය කෙනාට. ඒ කියන්නේ මිනිස්සු සිඟන්නේකුගෙන් පවා සීලය බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය ස්වභාවයක් දෙන කෙනාගේ හිතේ ඒ ප්‍රතිග්‍රහකයාගේ සිල්වත් බව ගැන අදහසක් තියෙනවා. ඒක හැමෝටම නෙමෙයි, අත්හැරීම පුරුදු කරගත දක්ෂ සිතක් තියෙන කෙනෙකුට ඕන එකක් වෙච්චාවේ කියලා පුළුවන්. නමුත් බොහෝ දෙනා පින්වත්නි බාහිර සිඟමනේ යන මිනිස්සෙගේ පව දුසිල්වත්කමට කැමති නැත්නම්, සීලයට කැමතිනම් මේ බුදුසසුන තුල භික්ෂුවකගෙන් ඔබ අනිවාර්යයෙන්ම සීලෙහි පිහිටලා කටයුතු කරනවා කියන ඒ උතුම් සිතුවිල්ල හිතේ තියාගෙන මේ දන්පැන් පූජා කරන්නේ. ඒක පොදුවේ ගත්තට පස්සේ එහෙමයි. පුද්ගලිකව කෙනෙක් කියන්න පුළුවන් අපි ඕන එකක් කරගත්තා අපිට ප්‍රශ්නයක් නැහැ, අපි මේ සිවුර නිසා මොනහරි එකක් කියත හැකි. නමුත් පින්වත්නි පොදුවේ බැලුවොත් දන් දෙන දායකයා ප්‍රතිග්‍රාහක ස්වාමින් වහන්සේලාගේ සීලේ බලාපොරොත්තුෙන් දෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපි හිතලා බැලුවොත් පින්වත්නි සිල්වතුන් උදෙසානම් මේ සියල්ල ලැබෙන්නේ. දැන් ඒකනේ දෙන දේ වැඳලා පූජා කරන්නේ. අපි සිඟමන යන කෙනෙකුට කීයක් හරි දුන්නා කියලා පින්වත්නි මේ මිනිහයාට ඒක අත් දෙකෙන් දීලා දන ගහලා වඳින්නේ නැහනේ. මොකද මේ මිනිහයා ඉන්න ස්වභාවයේ මානසික ස්වභාවය ගැන අපි දන්න නිසා. එතකොට දන ගහලා වැඳිය යුතු අංජලි කරණීය කියලා මේ ඇඟිලි බැඳගෙන වඳින්න ඕන චරිතයක් නෙමෙයි කියලා පිළිගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ නමකට සිව්පසෙන් යමක් දෙනකොට, සිවුර අපෝජක කරනකොට, දාන ටිකක් දෙනකොට උන්වහන්සේට ඒ ඇඟිලි බැඳගෙන වැඳගෙන මේ දානි පූජ කරන්නේ. ඒ පූජ කරන්නේ පින්වත්නි ඇඟිලි බැඳලා වැඳලා උන්වහන්සේලා සීලයක් රකින්නවා කියන විශ්වාස නිසා. එහෙනම් පැහැදිලි මේ ශාසනය තුල ලැබෙන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස මේ සියල්ලම සිල්වතුන් උදෙසා දෙන දේවල්. එහෙමනම් මේ දේවල් පින්වත්නි සිල්වතුන් උදෙසා දෙද්දී අපි දුස්සීලව මේක පාවිච්චි කරොත්, ඒ දුස්සීලව පාවිච්චි කරන හේතුවෙන් ඒ පාවිච්චි කරන දේක පරිභෝගය පින්වත්නි තෙය්‍ය පරිභෝගයක් වෙනවා. තෙය්‍ය පරිභෝග කියලා කිව්ව හොරෙක් විදිහට පාවිච්චි කරනනේ. එහෙනම් සිල්වතුන් උදෙසා ලැබෙන සිව්පසය දුස්සීල කෙනෙක් විදිහට පාවිච්චි කරන එකට කියනවා මොකක් කියලාද? තෙය්‍ය පරිභෝගය කියලා. දැන් එතකොට මේක ස්වාමීන් වහන්සේලාට වගේම පින්වත්නි අෂ්ටාංග පෝසත සීලය රකින්න පොයදාට පන්සලට යන ඔයත් තිරුම් ගන්නට ඕනේ. දැන් සමහර පින්වත්නි සිල් සමාදන් වෙන්න ආවට පස්සේ අපි දන්නේ නැහැ එහෙම කරන්නේ ඇයි කියලා. එක මහත්යෙක් දවසක් මේ විවේක වේලාවක අපි දකිනවා ධර්මශාලාවේ අස්සක කොනකට ගිහිල්ලා මේ පිටිපස්ස පැත්තේ ධර්මශාලාවෙන් එළියේ අස්සකට ගිහිල්ලා සිගරට් එකක් බොනවා. ඒ ඇස් දෙකෙන් දැක්ක දෙයක් මේ සිල් රෙදිත් පොරෝගෙන. ඒ කියන්නේ යාට ඒක පොයි ඇබ්බැහි වෙච්ච එකක්. එයා ඉතින් එහෙම ඇබ්බැහි වෙච්ච කෙනෙක් පොයි දවසකට ඇවිල්ලා සිල් ගන්න හිතපු එකත් ලොකු දෙයක්. හැබැයි පින්වත්නි ආවෙ මොකටද කියන එක අපි දන්නේ නැහැ. සමහර විට සීල රකින්න ආසාවෙන් ආවනම් එයාගේ හිතේ තියෙන ඇබ්බැහිවීම තාම ඉවස ගන්න බැරුව ඒක තාමත් අර හිතේ මතුවෙලා ඇවිල්ලා මේක කරන්න හිතුන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කන්නාවද කියන්න බෑනේ. එහෙමත් වෙනවනේ. එතකොට එහෙම ආවනම් මෙයා කල්පනා කරනවා එයාගේ වැඩෙත් කරගන්නවා ගිහිල්ලා කෑම ටිකක් කාලා ඔන්න ඔහි ඉන්නව නින්දක් දාගෙන කියලා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. එයා එතකොට තෙය්‍ය පරිභෝග කියන හොරෙක් විදිහට පාවිච්චි කරන්නෙක් වෙනවා. මොකද ඒ අෂ්ටාංග පෝසත සීලය රකින්න කෙනාට පවා සීලයක් රකින්නවා කියන හැඟීමකින් මිනිස්සු දානේ පූජා කරන නිසා අපි දන්නවා එතෙන්දී උනත් පින්වත්නි තෙය්‍ය පරිභෝගයට අහු වෙන්න පුළුවන්. ඔබ සීලය රකින් නැතුව ඒ ලැබෙන දේ පාවිච්චි කළොත්. දැන් මේකෙදි එක දෙයක් කියන්නට ඕනේ. අපි සාමාන්‍යයෙන් සීලයක් රකින්නවා කියලා කියනකොට ඔය යමෙකුගේ අතින් පින්වත්නි එක හෙලා කියන්න බැහැනේ. අනිවාර්ය ශික්ෂාපද ටික රකින්නවාමයි ස්ථිරම්, එකක්වත් කැඩෙන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේලා අතින් වුණත්, රහතන් වහන්සේලා අතින් වුණත් සිද්ධ වෙන යම් යම් ඇවැත් ගැන සඳහන් වෙනවා අටුවා.
එතොට ඒ ඇවතක් සිද්ධනාට පසු නසල නැවතත් ඒ ඇවත ප්‍රකෘති කරනවා. එකැන සික්ෂාපත බිඳී මක්නෙමෙයි යම් ඇවැත්තිය නො පින්වත්න බිඳෙන්ඩ හේතු නැවතක් කියල කියෙන වරදක් කියන එකයි. එතකොට මෙතෙන්දි ඇවතුම් පැවතුම් වල තියෙන යම් යම් ආකාරික දෙයක් සිත් කැඩුනත් ඕනෑම ස්වාමීන් වහන්සේ නමක් ඒක පිරිසුදු කරගන්න වැඩපිළිවෙලක තමන්ට හැකියාව සහිතවයි ඉන්නේ. තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ළඟ තමන් අතින් වෙච්චේ වරද කියලා ඒ වරද නිවැරදි කරගන්න පුළුවන්. එතකොට දුස්සීලයි කියලා කියන්නේ වරදක් නිවැරදි කරගන්න උවමනාවක් නැතුව ඒක දිගින් දිගට කරන එක. ඒතර යම්කිසි කෙනෙක් අතින් ශික්ෂාපදයක් බිඳුනොද ඒ බිඳිච්ච කෙනා නැවත ඒක ප්‍රකෘති කරගන්න කටයුතු කරනවා නම් පින්වත්නි එයා තෙය පරිභෝගයට අහු වෙන්නේ නැතුව එයා මේ දානය පරිභෝග කරන්නේ හොරෙක් විදිහට නෙමෙයි කියන එක අපි සිහිපත් කරනවා. එතකොට ওই පළවෙනි පරිභෝගය තෙය පරිභෝගේ හොරෙක් විදිහට පාවිච්චි කරන එක අද අපිට ප්‍රධාන මාතෘකාව වෙන්නේ දෙවෙනි එක. දෙක තමයි ඉන පරිභෝගේ. ඉන කියන්නේ ණය කියන එකට පාලියෙන් කියන වචනේ. එතකොට ණයකාරයෙක් විදිහට පාවිච්චි කරනවා කියන එක තමයි මේ ඉන පරිභෝගේ කියන්නේ. ඒ මොකද්ද? ඒකේ තේරුම පින්වත්නි සිව්පසේ පූජ කරාට පස්සේ ඒ පූජා කරපු කෙනා දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් සිවුරක් පූජ කරනවා නම් දාන ටිකක් පූජ කරනවා නම් ඒ කෙනාට ඒ සියල්ල කරන්න සිද්ධ වෙන්නේ එක්ක තමන්ගේ ධනයක් වැය කරලා එහෙම නැත්නම් තමන්ගේ කාලයක් කැප කරලා තමන් ඒ වෙනුවෙන් මහන්සියක් යොදලා දැන් මේවා කරලා පින්වත්නි ඇයි ඒ දන් දෙන දායකයෝ දානේ පූජ කරන්නේ? ඒකට හේතුව ඒත් පින්වත්නි තමන්ගේ කාලය ධනය ශ්‍රමය මේ සියල්ල කැප කරන්න වෙන මොහොකටවත් නෙමෙයි තමන්ට පිනක් රැස් වෙන නිසා තමන්ට එකින් ආනිසංස ලැබෙන නිසා විශේෂයෙන් මහත්ඵලයි මහානිසංසයි කියලා අනුසස් ගැන හිතාගෙන ඒ ඇත්ත දන් දෙන්නේ. ඉතින් එතකොට ඒ දන් දෙන කෙනාට ආනිසංස ලැබෙන විදිහට තමයි පාවිච්චි කරන කෙනා එක පාවිච්චි කරන්න ඕනේ. ගත්තු කෙනා එක පාවිච්චි කරද්දි පින්වත්නි තමන් කොච්චර සිල් රැක්කත් ඒ පාවිච්චි කරන දේ කෙලෙස් ඇවිස්සෙන විදිහට පාවිච්චි කරනවා නම් අර දුන්නු කෙනාට ආනිසංස අඩුයිනේ. එතකොට ඔබ හිතන්න මේ දෙන චීවර වේවා පිණ්ඩපාත වේවා සේනාසන වේවා ගිලම්පස වේවා මේ හැමදේමයි ආමිස පූජා කියන එකට. ආමිස කියන්නේ පින්වත්නි නිර්ආමිස කියන වචනේ විරුද්ධ වචනේ. නිර්ආමිස කියන්නේ මොකද්ද? ඇස සතුටු නොකරන කනින් නහයෙන් දිවෙන් කයෙන් ආදීන් සතුටු කිරීම කරමින් කෙලෙස් ඇවිස්සෙන්නේ නැති තැන තියෙන නිර්ආමිස. එහෙනම් ආමිස කියන එකේ තේරුම තමයි ඇහැ සතුටු කරනෝ කන සතුටු කරනවා නාසය සතුටු කරනවා දිව සතුටු කරනවා කය සතුටු කරනවා ඒවට කියන්නේ ආමිස. එතකොට ආමිස පූජාවක පින්වත්නි ඇහැ කන නාසය දිව කය සතුටු වෙනකොට එතෙන්දී ඔයත් දැනගන්න කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයෙන් ඉන්න කෙනාට ඒ ආමිසයක් පරිහරණය කරනකොට එයා තුළ රාගය ඇති වෙන්න පුළුවන් අර සතුටු වීමත් එක්ක එහෙම නැත්නම් ද්වේෂ ඇති වෙන්න පුළුවන් ඒ කෙලෙස් ඇවිස්සෙනවා. ආමිස පූජාවක ඒ ස්වභාවය තියෙනවා. ආමිස දානෙට වඩා ධර්ම දානි උතුම් කියන්නේ ඕකනේ. ධර්ම දාන නිර්ආමිසයි. එතකොට ධර්ම දානෙක ඇස කනනාසි දිවකය සතුටු කරමින් කෙලෙස් ඇවිස්සීමක් නෙමෙයි තියෙන්නේ කෙලෙස් සංසිඳීමක්. නමුත් ආමිස පූජාවක ආමිස දානෙක කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. අන්න එතකොට අපි කෙලෙස් ඇවිස්සෙන විදිහට සිවුරු පාවිච්චි කරනවා නම් කෙලෙස් ඇවිස්සෙන විදිහට දානේ වළඳනවා නම් කෙලෙස් හැවිස්සන විදිහට සේනාසන පාවිච්චි කරනවා නම් කෙලෙස් හැවිස්සන විදිහට ගිලන්පස පාවිච්චි කරනවා නම් ඊතර පින්වත්නි ඒව දුන්නු කෙනාට ලැබෙන ආනිසංස අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? ඒ දුන්නු කෙනාගේ පැත්තේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රතිග්‍රාහකයා සිල්වත් වෙන තරමට ප්‍රතිග්‍රාහකයා නික්ලේශී හෝ නික්ලේශී මගට පැමිණෙන තරමට තමන් වපුරලා තියෙන දේ පින්වත්නි හොඳ සරුසාර අස්වැන්නක් විදිහට ගන්න සුදුසු සරු කුඹුරක් වෙනවා ප්‍රතිග්‍රාහකයා. දැන් ඔබ හිතන්න ගොවියා කොච්චර මහන්සි වුණත් ගොවියා කොච්චර වටින බිත්තර වී ගෙනාවත් ගොවියා මොන තරම් කරන්න ඕන කැපකිරීම කළත් කුඹුර නිසරු නම් කුඹුර මදසරු නම් හොඳ සරුසාර අස්වැන්නක් ගන්න බෑනේ. ඒ කියන්නේ ගොවියාගේ මහන්සිය තියෙන්නත් ඕනේ බිත්තර වී ටික හොඳට තියෙන්නත් ඕනේ අවශ්‍ය කරන හැම ඒ වතක් පිළිවෙතක් හරියට නිවැරදිව කෙරෙන්නත් ඕනේ. හැබැයි
කුඹුර සරුවට තියෙන්නත් ඕනේ. කුඹුරේ සරු බවත් මේ අස්වැන්නට එක සාධකයක්. ඒ වගේ පින්වත්නි, දානයක මහත්ඵල මහානිසංස ලැබෙන එකට ඒ දානේ පිළිගත්ත ප්‍රතිග්‍රාහක කෙනෙක්, අපි කියමු ස්වාමින්වහන්සේ නමක් නම්, ඒ ස්වාමින්වහන්සේ ඒ පාවිච්චි කරන දේ කෙලෙස් පවත්වමින්ද කෙලෙස් යටපත් කරමින්ද පාවිච්චි කරන්නේ කියන එක බලපානවා ආනිසංස මහත්ඵල වෙන්න. නික්ලේශී විදිහටම නම් පාවිච්චි කරන්නේ, ඒකේ ආනිසංස මහත්ඵලයි මහානිසංසයි. මොකද රහතන් වහන්සේ නමකට දෙන දානි පින්වත්නි මහත්ඵලයි. ඒ රහතන් වහන්සේට ඔය දුන්න දානේ පාවිච්චි කරනකොට කෙලෙස් උපදින්නේ නැති නිසා. එහෙනම් පින්වත්නි, මෙතනදී අපිට තේරෙනවා එක දෙයක්. දුන්න දේ කෙලෙස් යටපත් කරමින් පාවිච්චි කරද්දී දුන්නු කෙනාට ආනිසංස වැඩි. එතකොට දුන්නු දේ කෙලෙස් අවශ්‍යමින් පාවිච්චි කරනවා නම් ඒක දුන්නු කෙනාට තියෙන ආනිසංස අඩුයි. දැන් අනිත් පැත්තෙන් දුන්නු කෙනා බලාපොරොත්තු වෙන්නේ මහත්ඵල මහානිසංස නම්, එයා යාගේ කාලේ කැප කරේ, එයාගේ ධනය කැප කළේ, එයාගේ ශ්‍රමය කැප කළේ, මේ ඔක්කොම කරේ, එයාට හොඳ ආනිසංස ලබන්න නම් ඒ ආනිසංස හරියට දෙන්නේ නැති වෙන විදිහට ඒකට බාධා කිරීමක් කරනවා කවුද? ගත්තු කෙනා කෙලෙස් සහිතව ඒක පාවිච්චි කරත්. එතකොට ඒකට කියනවා පින්වත්නි ණයකාරයෙක් විදිහට පාවිච්චි කරනවා කියලා. ඒ කියන්නේ ලැබිච්ච දේ කෙලෙස් වපුරමින් වළඳනවා නම්, ලැබිච්ච දානි ටික, ලැබිච්ච සිවුර කෙලෙස් බරිත විදිහට පාවිච්චි කරනවා නම්, අන්න එතකොට ඒක දුන්නු කෙනාට අපි ණයකාරය වෙලා. ඒ ණයකාරය වෙච්ච නිසා ඒකට කියනවා ඉන පරිභෝගය කියලා, දෙවෙනි එක. ඒතර ඉන පරිභෝගය කියලා කියන ණයකාරයෙක් විදිහට පාවිච්චි කරන කෙනාට පින්වත්නි ණය ගෙවන්නත් සිද්ධ වෙනවා දුන්නු කෙනාට. ඒක මේ ශාසනය තුල එහෙනම් ලැබිච්ච දේ කෙලෙස් යටපත් කරමින් පාවිච්චි කරනවා කියන එක අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන එක. අන්නේ දේ කරන්න තමයි අර මම ඔබට දේශනාවේ මුලදී කිව්ව පස්විකන්න තියෙන්නේ. ඒ කියන්නේ ලැබිච්ච දේ කෙලෙස් යටපත් කරගෙන පාවිච්චි කිරීම සඳහා ප්‍රත්‍යවේක්ෂාවක් බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙනවා. සීලයක් රකින්න වගේම පින්වත්නි ප්‍රත්‍යවේක්ෂා කරන එකත් ඒතර අනිවාර්යයි. ඒ ප්‍රත්‍යවේක්ෂාව දැනගෙන ඉන්න ඕනේ ගිහියත්ව පවා. මොකද ඔය ඇත්තන්ට පින්වත්නි අපි හිතමු සමහරට සීලයක් රකින්න ඇත්තන්ට අෂ්ටාංග උපෝසත සීල් රකින්න ඇත්තන්ට අපි දන්නවා ඇඳුම් දෙන ඇත්තෝ ඉන්නවා. සමහරලාට පොයට සිල් ගන්න ඇඳුම් ටිකක් ගෙනත් දෙනවා. දරුවෙක් වුණත් කවුරු හරි කෙනෙක් වුණත් පින්වත්නි එහෙම සුදු ඇඳුමක් හරි ගෙනත් දුන්නා නම් ඔබ ඒක පාවිච්චි කරන්න ඕනේ. අල්ලපු gedara මිනිස්සයගේ ඒව හොය හොය, අරයාගේ මෙයාගේ ඒව හොය හොය කෙලෙස් සවුස් සවුස් නම් ඔබ ණයකාරයෙක්. අර ඔබට ඇඳුම් ටික දුන්න කෙනාට එහෙම ණයකාරයෙක් නොවි ඔබ ඒක පාවිච්චි කරන්න ඔබට කළ යුතු එකම දේ තමයි පින්වත්නි ප්‍රත්‍යවේක්ෂා කරන එක. ඒ ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ කොහොමද කියන එක ගැන අද අපි ටිකක් පුළුල්ව සාකච්ඡා කරනවා. එතකොට ඒ ණය කරුවෙක් විදිහට පාවිච්චි කරන එක ඉන පරිභෝගේ. ඕකේ ණයකරුවෙක් නොවි පාවිච්චි කරනකොට ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒකට අපි කියනවා අනන පරිභෝගය කියලා. ණයකාරයෙක් නොවි පාවිච්චි කරනවා. අන්නේ අනන පරිභෝගයෙන් ණයකාරයෙක් නොවි පාවිච්චි කරනකොට එයා අයිති වෙනවා තුන්වෙනි ගොඩට. තුන්වෙනි ගොඩ මොකද්ද? දායජ්‍ය පරිභෝගේ. දායාදයක් පාවිච්චි කරනවා වගේ. කියන්නේ මේ ශාසනය තුල කවුරු හරි කෙනෙක් කෙලෙස් යටපත් කරමින් දන්පැන් ගන්නවා නම්, කෙලෙස් යටපත් කරමින් සිවුරු පාවිච්චි කරනවා නම්, ධර්ම විමසමින් හිතේ ඇතිවන ඇලීම් ගැටීම් දුරු කරමින් මේ සිව්පසේ පාවිච්චි කරනවා නම් ඒ එයාට පින්වත් මේව දායාදයක්. එයාට අයිති. දායාද කියන්නේ අයිති දෙයක්නේ. එතකොට දරුවෙකුට යම් දායාදයක් ලැබුණා නම් ඒ දායාද කියන්නේ එයාට අයිති දෙයක්. අන්න එහෙම පැහැදිලි සාසනයේ නිශ්චිත අයිතිකාරයෝ ඉන්නවා. දායජ්‍ය පරිභෝගය කියන තුන්වෙනි එකට අයිති විශේෂ නිශ්චිත අය හත් දෙනෙක් ඉන්නවා. කවුද හත් දෙනා? සෝවාන් මාර්ගයේ ඉන්න අය කෙනා, සෝවාන් ඵලයට ආපු කෙනා, සකදාගාමි මාර්ගේ සකදාගාමි ඵලේ, අනාගාමි මාර්ගේ අනාගාමි ඵලේ, අරහත් මාර්ගේ. ඔන්න ඔය හත් දෙනාම පින්වත්නි දායජ්‍ය පරිභෝගෙන් තමයි දන්පැන් ගන්නෙ. චිකරන්නේ මේ ඔක්කොම කරන්නේ දායජ්‍ය පරිභෝගෙ. ඒගොල්ලෝ නිකන් දරුවෝ වගේ දායාදයක් තමයි පාවිච්චි කරන්නේ තමන්ට අයිති. මොකද ඒ හැමෝම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මෙන පුණ්‍යවන්ත පිරිසක්. ඒ අයට අයිති මේ දන්පැන් සිව්පසෙන් සියල්ල ඒ අපෝපස්ථාන ලබන්න. ඒක තමයි තුන්වෙනි පරිභෝගෙ. ඒතර ඔබ ඒ හත් දෙනා අතර නැත්තම් ඔබටත් පුළුවන් තමන්ට ලැබිච්ච දේ
එක නිකන් ලැබිච්ච දෙයක් නම් පින්වත්නි, පිනකට ලැබිච්ච දෙයක් නම් ඔබ ඒක අනිවාර්යෙන් ප්‍රත්‍යවේක්ෂා කරමින් පාවිච්චි කරන්න. ඒ ප්‍රත්‍යවේක්ෂාව අපි අද කියලා දෙනවා. අන්න එහෙම ප්‍රත්‍යවේක්ෂා කරමින් ඔබ ඒක පාවිච්චි කරනකොට ඔබත් දායජ්‍ය පරිභෝගයට අයිති වෙනවා. හරියට අර හත් දෙනා අතරට, හත් දෙනා අතරේ කෙනෙක් නොවුනත් ඔබත් ඒ අය හා සමාන විදිහට, අනන විදිහට, ණය නැති විදිහට ඔබ පාවිච්චි කරන කෙනෙක් වෙනවා. ඒ තුන්වෙනි පරිභෝගය. හතරවෙනි පරිභෝගය මොකද්ද? සාමි පරිභෝගය. අයිතිකාරයෙක් විදිහට, ස්වාමියා විදිහට පාවිච්චි කරනවා. මේ කවුද? රහතන් වහන්සේ. පින්වත්නි, රහතන් වහන්සේ නික්ලේශී. නික්ලේශී උතුමෙකුට මේ ශාසනය තුල තියෙන ඕනම දෙයක් අයිති. මොකද මේ ශාසනය ලැබෙන සිව්පසය බුදුරජාණන් වහන්සේ උදෙසා ලැබෙන්නේ. උන්වහන්සේ එක්තරා අවස්ථාවක ස්වාමීන් වහන්සේලාට ඉතාම පැහැදිලිව කියලා තියෙනවා, මහණෙනි මේ සියල්ල තථාගතයන් වහන්සේ උදෙසා. ඇයි උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන්න මොන මිනිසයද පින්වත් මේ විදිහට මේ දන්පැන් ගිලම්පස දෙන්නේ? දැන් ඔබ හිතන්න, අපිට ඕක හිතිලා තියෙනවා. අපි පිණ්ඩපාතේ වැඩම කරන අවස්ථාවවලදී සමහරලාවට පාත්‍රය අරගෙන ගෙදරක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නකොට ඒක දකින් ඇත්තෝ හරීම ගෞරවයෙන් ස්වාමීනි චුට්ටක් ඉන්න කියලා හරි ආසාවෙන් ටක් ගාලා දාන පිළියෙල කරගෙන ඇවිල්ලා පාත්‍රයට බෙදලා බොහෝම ගෞරවසිතින් අත ගහලා පූජ කරනවා. එතකොට දැන් මේ පූජ කරලා වඳිනවා. දැන් එහෙම අවස්ථාවල නිකන් අපිට හිතෙනවා, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ඉන්න හින්දා, දරුවෝ විදිහට ඉන්න හින්දා මේ පූජ කරන්නේ. දැන් ඒ අපිම සරමක් ඇඳගෙන, කලිසමක් ඇඳගෙන, ෂර්ට් එකක් ඇඳගෙන ගිහියෙක් විදිහට නම් ඔය ගියේ ඉස්සරහට ආවේ. ඒ මමම නම් මට පින්වත්නි ඔය ඇත්තෝ ඒ විදිහට අත ගහලා දානි බෙදලා, ඈ දානි දානයක් වෙන්නෙත් නැහැ නේද? ඒක එහෙම වන්දනා කරලා එහෙම ගෞරවයෙන් දෙයිද? දෙන් හිඟන්නේ කැටිට සලකලා දුන්නත් පින්වත්නි තනි අතින් දීලා දායි. එක්ක ගෙදර කවුරුත් නැහැ කියයි. වැඳිල්ලක් ඉතින් ආයි කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මෙතන ඇයි වැන්දේ? ඇයි අත් දෙකෙන්ම දුන්නේ? ඇයි මේ තරම් ගෞරවය? එහෙනම් පැහැදිලි, මට නෙමෙයි. මොකද මට නම් මේ දුන්නේ, මම මොන ඇඳුමින් ආවත් මට දෙන්න ඕනේ. එහෙනම් මේ දීලා තියෙන්නේ මට නෙමෙයි, කාටද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය නිසා උන්වහන්සේ වෙනුවෙන් දෙන දෙයක් මේ. එතකොට උන්වහන්සේට අයිති දේ රහතන් වහන්සේටත් අයිති. මොකද හේතු, රහතන් වහන්සේ කියන ලයේ උපම් පුත්තු. බුදුරජාණන් වහන්සේ වදාළේ උන්වහන්සේගේ ලයේ උපම් පුතාලා තමයි රහතන් වහන්සේලා. නික්ලේශී උතුමන් එහෙනම් පින්වත්නි තාත්තගේ දේ පුතාට අයිතියක් තියෙනා වගේ පාවිච්චි කරන්න, ස්වාමියු හැටියට පාවිච්චි කරන්න අයිතිය තියෙනවා. අරහත්ට පත්වෙච්ච උතුමන් එතකොට හතරවෙනි පරිභෝගය තුල ඉන්නේ, සාමි පරිභෝගය. එතකොට පින්වත්නි, මේ සසුන තුල හැම ශ්‍රාවකෙක්ම දන්පැන් ගිලන්පස සියල්ල ගන්න ඔය හතර දෙනාගෙන් කවුරු හරි කෙනෙක් වෙලා. මේ රටේ ඉන්න හැම හාමුදුරු කෙනෙක්ම දානේ වළඳනකොට ඔය පරිභෝග හතරෙන් එක පරිභෝගයක ඉන්නවමයි. මේ රටේ හැම උපාසක කෙනෙක්ම තමන්ට ලැබෙන සිව්පසේ යමක් පාවිච්චි කරනවා නම් ඒ හැම දෙයක්ම පාවිච්චි කරන්නේ ඔය හතරෙන් එක ගොඩක ඉඳලාමයි. මේ ලෝකෙ පින්වත්නි යම්තාක් හාමුදුරුවරු ඇත්නම් ඒ හැම හාමුදුරු කෙනෙක්ම තමන්ට ලැබිච්ච සිව්පසේ පාවිච්චි කරන්නේ ඔය හතරෙන් එක පරිභෝගයකින්මයි. එක්කෝ තෙය පරිභෝගය, හොරෙක් විදියට, එක්කෝ ඉන පරිභෝගය, ණයකාරයෙක් විදියට, එක්කෝ ප්‍රත්‍යවේක්ෂා කරමින් හෝ මගපල් ලැබලා හෝ දායජ්‍ය පරිභෝගින්, එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් හැටියට සාමි පරිභෝගින්. තමන් දන්නවා තමන් මෙතන කොයි පරිභෝගි කරන කෙනෙක්ද කියලා. පින්වත්නි, ඔය පරිභෝග හතරේ දැන් ඔය ඇත්තෝ සෝවාන් සකදාගාමි ආදී මගපලයක් ලැබලා නැත්නම් දැන් ඔබට මේක ඇහෙනකොට අනේ අම්මෝ මට නම් තෙය පරිභෝගි දිර හොරෙක් විදියට නම් පාවිච්චි කරන්න බෑ කියලා බයක් එනවනම් ඔබට දැන් ඔන්න මේ බණ ඉවරෙච්චකම ඊට පස්සේ සාකච්ඡාවත් ඉවරෙච්ච ගමන් 9ට ටක් ගාලා සෝවන් වෙන්න බෑනේ, අනාගාමී වෙන්න බෑනේ. එහෙනම් ඔබට එක පාරම දායජ්‍ය පරිභෝගයට යාගන්න බෑ, සාමි පරිභෝගයට යාගන්න බෑ. හැබැයි ඔබට යන්න පුළුවන් එකම ක්‍රමය තමයි එහෙනම් ප්‍රත්‍යවේක්ෂාව කරගන්නේ. සීලයක් රැකගෙන ප්‍රත්‍යවේක්ෂාව කරනවා නම් ඔබට බයක් නැතුව දායජ්‍ය පරිභෝගි තුල අර මගපල ලැබපු කෙනෙක් හා සමාන විදිහට මේ පරිභෝගි කරන්න පුළුවන්. එතර මේ කරුණ ඒ නිසා පින්වත්නි මේ බණහ නැත්තු තමයි සිල් ගන්නෙ. මේ බණහ නැත්තු
බොහෝ දෙන අෂ්ටාංග පෝසත සිල් රකින්න ඇත්තෝ. එනිසා ඔබ මේක දැනගෙන ඉන්න ඕනේ. සමහරලාට පින්වත්නි ඔය ඇතු දන්සල් පාවිච්චි කරනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඔබ අෂ්ටාංග පෝසත සිල් රැක්කේ නැතත් ඔබ වෙසක් එකට පොසොන් එකට පින්වත්නි දන්සලකින් හෝ බත් එකක් කෑමට ගන්නවා නම් ඔබ මොනවා හරි දානයක් හැටියට ලැබෙන දෙයක් කනවා නම් ඔබට අනිවාර්යයෙන්ම ප්‍රත්‍යවේක්ෂාවට අනුව ඒ දානෙ ටික ගන්න වෙනවා. දන්සැල් වල ඉතින් අපිට පේනවා දැන් එහෙම එකද තියනවද කියලා ප්‍රත්‍යවේක්ෂාව හොඳට හොයලා බැලුවොත් සමහර ලාවට දැන් එක ළඟ දන්සැල් දෙකක් තිබ්බොත් එකක් මොකක් හරි ෆ්‍රයිඩ් රයිස් හරි මොකක් හරි ලොකුවට හදපු එකක්. අනිකේ තියෙනවා කොස්මැල්ලුම් දන්සැලක්. දැන් කොස්මැල්ලුම් දන්සැලේ නෙමෙයි අර ෆ්‍රයිඩ් රයිස් දන්සැලේ පිරිස පිරිලා. අයිස්ක්‍රීම් දන්සැලේ සේනක පිරිලා. මහා නිකම් කවදාකවත් ජීවිතේට අයිස්ක්‍රීම් කාලා නැති තරම් වගේ පුදුමාකාර පොලිමක්. හැබැයි ඒ අයිස්ක්‍රීම් දන්සල හැපෙත කොත්තමල්ලි දන්සල දුන්නොත් ඒ කොත්තමල්ලි දන්සල එච්චර සෙනඟ නැහැ. මේකේ තේරුම මොකද්ද? අර රසවත් දෙයක් දෙනකොට රසවත් දෙයට පුදුම ආසාවෙන් එතෙන්ට එකතු වෙනවා. ඒ කියන්නේ ලොකු තෘෂ්ණාවකින් තමයි මේ දානි ගන්නෙ. දන්සල මේ මොනසලක්ද කියලා මතක තියාගන්න. මේක දන්, ඒ කියන්නේ දානි දෙන ස්ථානය. දානයක් නම් පින්වත්නි ඒ දානි ඔය ඇත්ත ණයකාරයෙක් විදිහට හෝ හොරෙක් විදිහට පාවිච්චි කරනවා නම් අපිට පේනවා එතකොට වෙසක් පොයේ දවසට පොසොන් පොයේ දවසට දන්සල් වඳින්න යනවා කියලා යන තා කියන මිනිස්සු බහුතරයක් හොරු ණයකාරයෝ විදියට වකන්නේ. එනිසා මේ ප්‍රත්‍යක්ෂාව ඉගෙන ගන්න ඕනේ ඔබ. ඔබට ජීවිතේ ඕන තරම් දානි ගෙවල් වලට යන්න ලැබෙනවා. හම්දුරුරුන්ට විතරක් නෙමෙයි ඒකයි මම කියන්නේ. දන් තමන්ගේ යාළුවන්ගේ ඥාතීන්ගේ දානි ගෙදරකට හරි ගිහිල්ලා ඔබට කෑම ටිකක් කන්න ලැබෙනවනේ. එතකොට පින්වත්නි ඒක ඔබ දානයක් හැටියට ගන්න. එනිසා අපි මේ වෙලාවේ මේ කරුණ විමසමු. කිරියම්මා දාන වලට යන අම්මලා ඉන්නවනම් ඒ අම්මලා උනත් අනිවාර්යයෙන්ම මේ ප්‍රත්‍යවේක්ෂාව තේරුම් අරගෙන ඉන්නට ඕනේ. මොකද කිරියම්මා වරුන්ට ඒ දානි දෙන්නේ කෙලෙස් අවශ්‍යකම එක පාවිච්චි කරන්න නෙමෙයි, බොහොම සංසිඳීමෙන් මේ ගැන විමසලා දානි ගන්න. පින්වත්නි ඔබට කියන්නම් පළවෙනි ප්‍රත්‍යවේක්ෂාව. මේක චීවර ප්‍රත්‍යවේක්ෂාව. චීවර කියන වචනේ ස්වාමීන් වහන්සේලාට අදාළ. ඔය ඇත්තොත් ඇඟ වහ ගන්න දේක් පාවිච්චි කරන ඔය ඇඳුම මොන අරමුණක් නිසාද ඇඳුම පාවිච්චි කරන්නේ කියලා අපි කල්පනා කරමු. මෙන්න මෙහෙම ප්‍රත්‍යවේක්ෂාව අපිට කරන්න කිව්වේ. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. මේ සිවුර හොඳට නුවණින් විමසලා ප්‍රත්‍යවේක්ෂාවෙම පාවිච්චි කරනවා කියලා තමන් සිහි කරගෙන යාවදේව සීතස පටිගතාය. සීතල නිසා මේ ඇඟට යම් පීඩාවක් එනවා නම් ඒ සීතලෙන් බේරෙන්න තමයි මේ ඇඳුම් සිවුර පාවිච්චි කරන්නේ. උන්හස පටිගතාය. රස්නෙන් පීඩාවක් එනකොට මේ ඇඟට ඒ රස්නෙන් බේරෙන්න තමයි මේ සිවුර පාවිච්චි කරන්නේ. දංස මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිගතාය. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවුවෙන් හුළඟෙන් සර්පයන් ආදී නොඑක් සර්පයෝ කියනකොට ගෝනුස්සෝ පත්තයෝ නොඑක් සත්තු මේ සත්තුන්ගෙන් ආරක්ෂා වීමට පින්වත්නි මේ සිවුර පාවිච්චි කරන්න කියලා අපිට නිතර විමසන්න සිද්ධ වෙනවා. ඊළඟට පින්වත්නි යාවදේව හිරිකොපීන පටිච්චාද නැත්තම් මේ ඇඟේ තියෙන වහගන්න දේවල් ආන්ියේ වැසිය යුතු දේ වැහුන් නැත්තම් ලැජ්ජාව ඇති වෙනවා, නොඑක් ප්‍රශ්න ඇති වෙනවා. පින්වත්නි ඒ දේවල් වසා ගැනීමටයි මේ සිවුර පාවිච්චි කරන්න කියලා ස්වාමීන් වහන්සේලා නිතර විමසනවා. මේ සිවුර පොරවනකොට විමසනවා. එතකොට ඔතනදී සිවුර පාවිච්චි කරන්න ඕන අරමුණ ගැන හිතුවේ මේවා ගැන අපි පස්සේ කතා කරමු. ඔබට මම මේ ප්‍රත්‍යවේක්ෂාවේ තියෙන කරුණු ටික සිහිපත් කරේ. ආයෙත් ඔන්න චීවර ප්‍රත්‍යවේක්ෂාවේ සිවුර පාවිච්චි කරනකොට විමසපු කරුණු ටික කියන්නම්. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. නුවණින් විමසලම් මම මේ සිවුර පාවිච්චි කරමි. යාවදේව සීතස්ස පටිගාතාය. සීතල නැති කර ගැනීම පිණිසයි. උන්හස පටිගාතාය. රස්නෙන් ආරක්ෂා වෙන්නටයි. දංස මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිගාතාය. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවුවෙන් හුළඟෙන් නොඑක් සර්පයන්ගෙන් ආරක්ෂාව පිණිසයි. යාවදේව හිරිකොපීන පටිච්ඡාද නැත්තං. ඇඟේ වැසිය යුතු ලැජ්ජාව ඇති වෙන තැන් වසා ගැනීම පිණිසයි. ඔච්චරයි පින්වත්නි සිවුරක් පාවිච්චි කරන්න තියෙන අරමුණ. එතකොට මේ අරමුණ ගැන විමසනකොට යම් ස්වාමීන් වහන්සේ නමකට මේ සිවුර ගැන හිතක් ආවොත් එහෙම මේ සිවුර හරි ලස්සනයි, මේ සිවුර හරි හැඩයි, මේ සිවුර හරි වටින රෙද්දක්,
මේ සිවුර පෙරෙව්වම ටිකක් මාව හරි ලස්සනට කැපිලා පේනෝ. ඔන්න වගේ පින්වත්නි, සිවුර සම්බන්ධව විවිධ කෙලෙස් සහිත අරමුණු හිතේ නගාගෙන පාවිච්චි කරනවා නම් අන්න කෙලෙම ඉන පරිභෝගේ. තමන් කොච්චර සිල්වත් වුණත් ඒ සීලෙ මොනතරම් රැක්කත් තේය පරිභෝගයට අහුවෙන්නේ නැති එක විතරයි වෙන්නේ, ඉන පරිභෝගයට අහුවෙන්න පුළුවන්. සීල රැක රැක සිවුරට ආසාවෙන් සිවුර ගැන නොඑක් විදිහට මේක මෙහෙමයි මෙහෙමයි කියලා හිත හිත කෙලෙස් සහිත ඒ සිවුර පාටට හෝ සිවුර රෙද්දට හෝ සිවුරේ තියෙන කඩ කපලා තියෙන හැඩයකට හෝ මොන දෙයකට හරි පින්වත්නි ඇල්මකින් පාවිච්චි කළොත් එහෙම ඉන පරිභෝගේ. ඒතර දැන් මේකෙදි ඉන පරිභෝගයෙන් පාවිච්චි කරනකොට පූජ කරපු කෙනාට ලැබෙන ආනිසංසය අඩුව විතරක් නෙමෙයි, තමනුත් ඉතින් දුගති යනවනේ කෙලෙස් උපද්දගෙන. ඒ නිසා ප්‍රත්‍යවේක්ෂාව නිතර විමසන්න ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කියලා දුන්න බලන කොච්චර උන්වහන්සේ කාරුණිකයිද. මේ ශාසනය තුල හිත ආරක්ෂා කරගන්න තමන්ට මේ විලිවහ ගන්න ලැබෙච්ච සිවුරෙන් පවා කටයුතු කරන්න ඕන විදිය ගැන කියලා දීලා තියෙනවා. ඒතර අපි ඊටු ටිකක් විමසලා බලමු. පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව, දානෙ වළඳනකොට තියෙන ප්‍රත්‍යවේක්ෂාව මොකද්ද? පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි. මේ පිණ්ඩපාත දානෙත් මම හොඳට නුවණින් විමසලම පාවිච්චි කරනවා. නේව දවාය, ජවය ඇති කරගන්න නෙමෙයි මම මේ දානෙ ටික වළඳන්නේ. න මදාය, මදේ ඇති කරගන්න. දැන් අපි ගිය පාර සිත්නිතසපුවේදී මදේ ගැන ඔබට කියලා දුන්න, යෞවන මදේ, ආරෝග්‍ය මදේ, ජීවිත මදේ. මේ මදේ ඇති කරගන්න නෙමෙයි මේ දානෙ ටික ගන්නෙ. න මණ්ඩනාය, ලස්සන වෙන්න. න විභූෂණාය, මේ කය සරසගෙන විවිධාකාර විදිහට අලංකාර කරගන්න, ලස්සන වෙන්න නෙමෙයි මම දානෙ ටික ගන්නේ කියලා විමසනවා පින්වත්නි. මේවා කියන්න හේතු මොනවද කියලා අපි කතා කරමු. යාව දේව ීමස්ස කායස ටිති අයාපනාය, යම්කිසි ආකාරයකට මේ කය බොහෝ කාලයක් ධර්මමාර්ගයේ හැසිරෙන්න ඕනකම හින්දම පවත්වගෙන යන්නයි මම මේ දානෙ ටික ගන්නේ. විහින් සූපරතියා බ්‍රහ්මචර්යානුග්ගහය, නිවන් මඟ වඩන්න උපකාරයක් වෙන්න තමයි මම මේ දානෙ ටික වළඳන්නේ. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි, යම්කිසි ඇති වෙලා තියෙන වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව නැති කරගන්නයි. නවංච වේදනම් නෝපාදෙස්සාමි, දානෙ ටික වැළඳුවේ නැති වුණාම ඉදිරියට ඇති වෙන්නේ යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව ඇති නොවීමටයි. යාත්‍රාච මේ භවිෂ්‍යති, මේ ජීවිත යාත්‍රාව පවත්වගන්න. අනවජ්ජතාච පාසු විහාරෝච, අනවජ්ජතාච මේක මම වැරදි විදිහකට ගත්ත දානෙ ටිකක් නෙමෙයි. පාසු විහාරෝච, පහසුවෙන් වාසය කිරීම පිණිසම විතරයි මේ දානෙ ටික ගන්නෙ. ඔන්න විමසන පින්වත්නි, මේ කාරණා හරිම වටිනවා. මේ කරුණු විහිතන්න හේතුවක් තියෙනවා. මෙහෙම හිතනකොට හිතනකොට හිතේ හික්මවන විදිහක් තියෙනවා. එතකොට පින්වත්නි, මේවා හිතන්න බුදුරජාණන් වහන්සේ තව උදාහරණ උපමා දුන්න තැන් තියෙනවා. මේවා හරි පුදුමයි. අපි ඔබට ඊළඟ ප්‍රත්‍යවේක්ෂාවත් තව දෙකක් තියෙනවා. සිව්පසයට අදාළ ඒ දෙකත් ගැන කතා කරලා මේවා විස්තර කරගමු. සේනාසන ප්‍රත්‍යවේක්ෂාවේ තියෙන්නේ චීවර ප්‍රත්‍යවේක්ෂාවට සමාන විදිහට අන්තිම වාක්‍ය විතරක් වෙනස් වෙනවා. මොකද්ද? පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවාමි, මම මේ සෙනසුන පාවිච්චි කරන්නේ මොන අරමුණින්ද කියලා ඔන්න විමසනවා. මම මේක නුවණින් විමසලාමයි පාවිච්චි කරන්නේ කියලා තමන් සිහි කරගෙන, යාව දේව සීතස පටිගතයි, සීතල නැති කරගන්න මේ සේනාසනේ පාවිච්චි කරන්නේ, මේ කුටිය පාවිච්චි කරන්නේ. උන්නාස පටිගතයි, රස්නෙන් බේරෙන්න මම මේ කුටිය පාවිච්චි කරන්නේ. දංශමකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිගතය, මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවුවෙන් හුලඟින් ඊළඟට සර්පයන්ගෙන් ආරක්ෂාවටයි මම මේ කුටිය පාවිච්චි කරන්නේ. ඊට පස්සේ පින්වත්නි, යාව දේව උතු පරිස්සය විනෝදනම් පටිසල්ලා නාරාමත්තන්, මේ ඉරුතු විපර්යාස නිසා නොයෙක් විදිහට ඇතිවෙන වේදනා ඇත්නම් ඒවෑන් මිදීම පිණිස මම මේ කොටිය පාවිච්චි කරන්නේ. නිවන් මඟ වැඩීම පිණිසමයි, වෙන වෙන නොයෙක් කෙලෙස් සහිත වැඩ කටයුතු වලට නෙමෙයි කියලා තමන්ගේ සේනාසන ප්‍රත්‍යවේක්ෂාවත් සිහි කරනවා පින්වත්. එතකොට ගිලන ප්‍රත්‍ය, ගිලන්පස ප්‍රත්‍යවේක්ෂාව මොකද්ද? පටිසංකා යෝනිසෝ ගිලානප්පච්චේ බේසජ්ජ පරික්කාරම් පටිසේවාමි, මේ බෙහෙත් පරිස්කාර මම පාවිච්චි කරන්නෙත් නුවණින් විමසලා. යාවදේ උප්පන්නානං වෙය්‍යාබාධිකානං වේදනානම් පටිගාතාය, අභ්‍යාපජ්ජ පරමතාය,
මම මේ ඉපදිලා තියෙන යම් වේදනා ඇතනම් ඒ වේදනා දුරුකර ගැනීම පිණිස තමයි මේ බෙහෙත් ආදී පාවිච්චි කරන්නේ කියලා ගිලම්පස ගැනත් විමසනවා. දැන් ඔන්න ඔය ප්‍රත්‍යවේක්ෂා ටික පින්වත්නි මේ ශාසනය තුල ඉන පරිභෝගයට අහු නොවි මේ දන්පැන් පිළිගන්න නම් දායජ්‍ය පරිභෝගයට යන්න නම් ඔය ටික විමසන්න ඕනේ. ඕක පාලි වාක්‍ය වලින් කියලා හරියන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපිට පේනවා ඇතැම් වෙලාවට පිරිවෙන්වල එහෙම එක සුබවාදී ලක්ෂණයක් හැටියට ස්වාමීන් වහන්සේලාට පොඩි හාම් සාමණේර හාමුදුරුවරුන්ට මේවා අර හුරු වෙන්න, මේවා තමන්ගේ පැවිදි ජීවිතේ මගහැරිලා යන්න නැති වෙන්න දාන ටික ගන්නකොට පටිසංකායනසෝ පින්ඩපාතම් පටිසේවාමි කියලා මේ ගාථා මේවා කියනවා. දැන් මේවා කියනකොට අපි ඒක තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි ඔහේ නිකන් අර ඒක චාරිත්‍රයක් විදියට දාන ටික ගන්න කලින් ඒක පාට මේක නිකන් වේගෙන් පටිසංකායනසෝ පින්ඩපාතම් පටිසේවාමි යාව දේව කියලා අර මිනිස්සු ඉතිපිසෝ භගව ගාතාව කියනවා වගේ මේ බයක් වුණාට පස්සේ කියනවාගේ වේගෙන් කෑ ගහගෙන කියලා හරියන්නේ නැහැ. මේක කියන්න ඕනේ මේ මේ වෙලාවේ අපි සාමනීර සාමණේරහන්සලා අපි වහගෙන ඉන්නවනම් අපි උන්වහන්සේලාට සීපත් කරන්නේ මේකේ තේරුම හිතමින් කියන්න ඕනේ මොකටද ඒ වළඳන එක මම වළඳන්නේ මෙන්න මේ දෙයටයි කියලා තේරුම් අරගෙන. නැත්නම් මේක මේ චාරිත්‍රයක් ඉෂ්ට කරන්න තියෙන එකක් නෙමෙයි. ඒතර ඒක දානෙට කලින් දානේ වළඳන්න කලින් සිහි කරගන්න එයින් එහාට හිතන්න ඕනේ ඔය මුලදි හිතුවම ඇති කියන එකටත් නෙමෙයි. සීපත් කරගන්න අමතක නොවෙන්න. ඒ කියන්නේ ඔහේ සමහරලාට තිබ්බ බඩගින්නක් නිසා හරි ලැබිලා තියෙන දානේ රසවත්කමක් නිසා හරි අමතක වෙලා ඔහේ වළඳන්න පුළුවන් ප්‍රතිවික්ෂා නොකර. එතකොට සාමාන්‍යයෙන් ආරණ්‍ය සේනාසනවල නොඑක් පිරිවෙන්වල විවිධ තැන්වල පුරුදු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේලා වළඳන්න කලින් මේක කියන්න. ඒ කියන්නේ ඒ කියන වෙලාවට විතරක් කරන්න නෙමෙයි එවෙලෙටත් හිතලා ඊට පස්සේ ඒක සිහිය තියාගෙන දිගටම වළඳන අතරේ දානි ටික ගන්න අතරේ හිතන්න. දැන් පොයට සිල් සමාදන් වෙන ඇත්තෝ දානි ටික ගන්න කලින් ওই විදියට ප්‍රතිවේක්ෂාවක් කරනවා. ඒ ප්‍රතිවේක්ෂාව එවෙලට කරලා ඊට පස්සේ ඔහේ කෙලෙස් සහිතව කනවනම් අර ප්‍රතිවේක්ෂාව කරපු එක කිසි වැඩක් නැහැ. ඒක සම්පූර්ණ තමන්ගේ ආහාර ටික ගන්න කාලෙම ඒක අරගෙන ඉවර වෙනතුරු ඕක ගැන විමසීමක් හිතේ තියෙන්න ඕනේ පින්වත්නි. මේකට ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ පුත්තමාංශ කියන සූත්‍රය කියනවා. මේක සංයුත්ත නිකායේ සඳහන් වෙන උපමාවක්. මේ බොහෝ ඇත්තෝ දන්නවා. අපි ඔබට සිහිපත් කරලා දෙනවා මේ උපමාව ඔය ප්‍රත්‍යවේක්ෂාව වෙනුවෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව. මේක පින්වත්නි ලස්සන කියලා කියන්න බැරි සංවේගයක් ඇතිවෙන හිතට දුකක් කනගාටුවක් ඇතිවෙන කතාවක්. හැබැයි උපමාවක් විතරයි. උපමාවක් කියන එක හිතේ තියාගෙන මහන්න කියලා ආයෙත් කියනවා. අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තමන්ට ඉපදිච්ච අතදරුවව මේ කිරි සප්පේ වරගෙන පින්වත්නි මහා කාන්තාරයකින් යනවා. දැන් මේ කාන්තාරයෙන් ඉතර වෙන්න මේ අම්මයි තාත්තයි දවස් ගානක දීර්ඝ ගමනක් යන්නේ. ගෙනාව කෑම බීම වතුර ඔක්කොම ඉවර වෙනවා. දවස් කීපයක් යනකොට ඉවර වෙනකොට දැන් මෙයාලට එන බඩගින්න පිපාසි සංසිඳව ගන්න කිසිම කෑම බීමක් නැහැ. වතුර ටිකක්වත් නැහැ තව ඉතුරු වෙලා. කල්පනා කරලා බලනකොට තව දවස් කීපයක් යන්න තියෙනවා. දැන් මේ විදියට ගියොත් එහෙම තුන්දෙනාම මැරෙනවා. මේ අතදරුවත් මැරිලා යනවා. අම්මා තාත්තත් මැරිලා යනවා. මෙහෙම ගියොත් තුන්දෙනාගේම ජීවිතය අනතුරෙන් කියලා හිතන තාත්තා කල්පනා කරලා අම්මට කියනවා පිරිමියෙක් හැටියට මේ වෙලාවේ මට වෙන කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් මගේ ජීවිතේ තොර කරලා මාව මරලා දාලා මගේ ඇඟේ මස් ටිකක් හරි කාලා මේකෙන් ඈතර වෙන්න. මේ කාන්තාරෙන් මට වෙන පිරිමියෙක් හැටියට මෙතන කරන්න දෙයක් නැහැ කිව්වා. ඒ කෑමක් නැහැ, වතුර ටිකක් නැහැ, මෙලෝ දෙයක් නැහැ. එතකොට අර දැන් යාගන්න පණ නැතුව කලන්ත හැදිලා ඇදන් වැටෙන ගානට බඩගින්නක ඉන්නේ. ඒකයි මේ තාත්තා හැම කිව් වෙන කරන්න දෙයක් නැති නිසා වැලි කණ්ඩේ. එතර පින්වත්නි අම්මා කියනවා ඔයාව මරුවට පස්සේ මේ ගෑණියෙක් විදිහට මේ කාන්තාරයක තනියෙන් යන්නේ කොහොමද මං? ඒ කොහොමත් ඒ ඔයාව මරලා අපි එහෙම යනවා කියන ගමනක් සිද්ධ වෙන්නේ මෙතන. ඒකෙන් වෙන්නේ තුන් දෙනාම මැරෙන එකයි. ඒ නිසා මෙතන ගැහණියක් විතර මට වෙන කරන්න දෙයක් නැහැ. ඔයා මාව මරලා මගේ මස් කාලා පිරිමියෙක් වාට යන්න පුළුවන්. ඔයා මේ කාන්තාරෙන් ඈතර වෙන්න. අපේ දරුවා බලාගෙන ඔයා යන්න. මගේ ජීවිතේ නැති වුණාට කමක් නැහැ කියනවා. ඊට පස්සේ තාත්තා කියන ඔයාව මරුවට පස්සේ ළමයට කිරි දෙන්නේ මන්ද? දැන් මේ කිරිසප්පේක්නේ. එතකොට
දෙන්න අහම කතා වෙනකොට තේරුණ අම්ම මැරිලත් බෑ තාත්ත මැරිලත් බෑ. ඊට පස්ස පින්වත්නි මේ දෙන්න අතර යෝජනාවක් වෙනවා. මේ දරුවාගේ ජීවිතේ වුණත් අපි දෙන්නගේම ජීවිතේ තුන් දෙනාගේම ජීවිතේ මේ වෙලාවේ අනුතුරේ නිසා එක කෙනෙකුගේ විතරක් ජීවිතය අහිමි වෙලා තව දෙන්නෙකුගේ ජීවිතය ආරක්ෂා වෙන එකම ක්‍රමේ තමයි දරුවාගේ මස් ටිකක් කාලා අපි මේකෙන් එතරට යන එක. දැන් මේක කියනකොට ඉතින් අම්මලා කුලප්පු වෙනවා. ඔය එහෙම කොහෙද එහෙම අම්මලා ඉන්නවද කියලා කෑ ගහයි. මේ කුණුගොඩට දාලත් යනවා, ගඟෙත් දාලා යනවා, අම්මලා ඉන්නවා, වැසිකිලි වලේ දානවා ඉපදිච්ච ළමයව. එතකොට මෙතන මේක උපමාවක්. ඒක උපමාවක් විතරක් කියලා තේරුම් ගන්න. මේක ඇත්තට වෙච්ච එකක්වත් මොකක්වත් නෙමෙයි. කලබල කරගන්න නැතුව මේකේ අර්ථය තේරුම් ගන්න ඕනේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා පස්සේ අම්මයි තාත්තයි දෙන්න එකඟ වෙනවා. එහෙනම් අපි ළමයාගේ මස් කාලා මේකෙන් එතර වෙලා අලුත් ළමෙක් හදාගමු. මේ අම්මයි තාත්තයි ඊට පස්සේ මොකද කරන්නේ? ඒ තීරණේ හිතට ගත්තට තාම නිකන් හයියක් නැහැ මරන්න. ඒක කරගන්න බෑ, හිතුවා විතරයි. ඊට පස්සේ අම්මා තාත්තගේ අතට දෙනවා දරුවව. මට නම් බෑ මගේ කුසෙන් වදාපු දරුවව මරන්න, ඔයා උන් එකක් කරගන්න කියලා තාත්තට දෙනවා. තාත්තා ළමයාගේ බෙල්ලට අත තියලා, තාත්තට හයියක් නැහැ, තාත්තගේ ඇඟ ගැහෙනවා. ඒ අහිංසක දරුවගේ මූණ දකිනකොට තාත්තර මේක කරගන්න බෑ. ඊට පස්සේ තාත්තා අම්මට දෙනවා, මට බෑ ඔයාට උන්නම් කරන්න කියලා. දෙන්නගේ අත් දෙකට පින්වත්නි හොම මාරු වෙවීම. මේ දවස් කීපයක්ම කුසගින්න ඉන්න, හරියට කිරි ටිකක්වත් බී ගන්න අවස්ථාවක් නැතුව හිටිය පිපාසෙන් ඉන්න මේ අහිංසක දරුවා පින්වත්නි මැරිලා යනවා. ඒ කියන්නේ මැරුවා නෙමේ, අතින් අතට පාස්වලම මැරිලා යනවා. ඊට පස්සේ දැන් මේ අම්මයි තාත්තයි මොකද කරන්නේ? දරුවාගේ මස් කාලා තමයි කාන්තාරෙන් ඉතර වෙන්නේ. තව මස් ටිකක් අරගෙන ගිහිල්ලා දැන් ඕකෙදී උපමා කරන්නේ ඇයි? ඔය අවස්ථාවේ මේ අම්මයි තාත්තයි අර දරුවාගේ මස් ටික කනකොට එකම හැඟීමයිනේ තියෙන්නේ. මේ කාන්තාරෙන් ඉතරට යනකම් කය පවත්ව ගන්න විතරයි, වෙන කිසිම අරමුණක් නැහැ. එහෙම නැත්නම් මේ ළමයාගේ යම් යම් මාංශවල තැන් කනකොට මෙන්න මේ හරියේ පීදුක් පීකුදු කොටස මේක කන්න මේකට හොඳ ජවයක් එනවා. මේ හරිය ටික කනකොට හොඳට ලස්සන වෙනවා. එහෙම කී කී පින්වත්නි ලස්සන වෙන, ඇඟ හැදෙන, ශක්තිය එන, මේ ටික හරි ශක්තිජනකයි කියලා එහෙම ඇඟේ කෑලි තෝර තෝර කෑවේ නෑ. ලැබිච්ච ඕන දෙයක් එතනින් ගත්තේ මේ කාන්තාරෙන් ඉතර වෙනකම් කියන හැඟීමෙන් විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ අරමුණ තියාගන්න කිව්වා. මේ සසර කාන්තාරෙන් ඉතර වෙන්න යන අයට පුත්ත මාංශයක් විදියට දකින්න කිව්ව තමන් ගන්න කෑම. තමන්ට ලැබෙන ඒ දාන ටික දිහා ඒ විදියට බැලුවට පස්සේ අර ජවේ එන්න ලස්සන වෙන්න කිය කිය විවිධ කෑලි තෝර තෝර කෑමක් නැහැ. ඉතින් එතකොට තමන්ගේ කුසගින්න නිවාගෙන, ඒ කියන්නේ තිබුණ වේදනා ඉති පුරාණංච වේදනම් පටිහංකාමි, ඒ තිබුණ බඩගින්නේ පුරාණ වේදනාව නැති කරලා නවංච වේදනන් නෝපාදෙස්සාමි, නොකා හිටියට පස්සේ අලුතෙන් ඇති වෙනවා නම් බණ භාවනාවක්වත් කරගන්න බැරි වේදනාවක්, ඒ වේදනාව ඇති නොවන්නට මේ ජීවිත යාත්‍රාව පවත්වගෙන යන්න. යාත්‍රාච මේ භවිෂ්‍යති, ජීවිත යාත්‍රාව පවත්වගන්න විතරයි මම මේක කන්නේ. අන්නේ අරමුණෙන් පින්වත්නි දානේ වල දන්න ඕනේ ස්වාමීන් වහන්සේලත්, ඒ වගේම ගිහි ඇත්තොත්. ඔබ අනුන්ගෙන් ලැබිච්ච දෙයක් නෙමෙයි තමන් හොයාගත්ත දෙයක් කෑවත්, තමන්ගේ ජීවිකාවේ තමන් කෑම බීම ටික සපේ ගත්තත්, තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා කරන රස්සාවක් නිසා තමන් කෑව බිව්වත්, තමන්ගේ අම්මා තාත්තා නිසා ලැබෙන දෙයකින් කෑව බිව්වත්, තමන්ගේ දරුවන් හොයාගත්ත දෙයකින් තමන් කෑව බිව්වත්, ඔබ නිවනට නම් හිත යොමු කරගෙන තියෙන්නේ, ඔබ මේ ධර්මය අවබෝධ කරන්න ඕනේ කියන හිතින් නම් ඉන්නේ. ඔබට ඒ ලැබෙන හැම කෑම බීමක් දිහාම දකින්න ඕනේ ඔන්න ඔය අදහස් තුළ ඉඳලා පින්වත්නි. මේ ජීවිත යාත්‍රාව පවත්ව ගන්න විතරයි මේ දේ කියලා. එයින් එහාට ඔබට විශේෂ බලාපොරොත්තු අරමුණු ගොඩ ගහගෙන දැන් බලන්න වෙළඳ දැන්වීම දිහා හොඳට. ඔය බොහෝ දැන්වීම් වල ජවය ඇති කරගන්න, නටන්න, පනින්න, දුවන්න, ශක්තිය එන්න කියලා සෑහෙන වර්ණනා තියෙනවා. මේවා කෑවහම හරි ජවයක් එනවලු, උඩ පයින්න පුළුවන්ලු. මේ ඒ හැම කරුණකම තියෙන ඔන්න ඔය නේව දවායන මදායන මණ්ඩනාය ඔය දේවල් ටික. ඊළඟට පළතුරු කනකොට නම් මිනිස්සු තෝරනවානේ මේවා කන්න ලස්සන වෙනවලු, හැමේ පාට වැටිලා එනවලු, විවිධ ඒවා කියනවා මේ එක එක පළතුරු වලට.
එතකොට අන්න මණ්ඩනාය විභූෂණාය මේ ලස්සන කරගන්න සරසගන්න මේ අරමුණු වලට කනව බොනවා පින්වත්නි. එහෙම කෑම්බීම් බුදුරජාණන් වහන්සේගේ නිවන අරමුණු කරගත්තු ශ්‍රාවකයාට නේ. එතකොට ඔය හැම කරුණකදීම සිවුරු පාවිච්චි කරන එක දිකිවා වගේම දැන් ගියත් අංගෙ පැත්තුණු තෝක බලතයි. දැන් අපි දන්න සමහරු ඉන්නවා හොඳටම දන්න දේවල් පින්වත්නි බණත් අහනවා. සමහරලාට මට කියන සානස ඔබවහන්සේක ධර්ම දේශනද 100කට වඩා අහලා තියෙනවා කියනවා. අසවල් සානන්සේගේ දේශන මෙච්චර අහලා තියෙනවා කියනවා. මේ සානන්සේගේ දේශන අහනවායි කියනවා. ඒ වගේ විවිධ ස්වාමීන්වහන්සේලාගේ දේශන බොහෝ අහන, දවසකට ධර්ම දේශන කීපය අහන, සමහරලාට ධර්මයේ නිතර ඇහෙන නාලිකා දාගෙන මහගෙන ඉන්න සමහරු ඉන්නවා. පුරුද්දු වෙච්ච විදි හරි අමුතුයි. දැන් එක කාන්තාවක් මට හම්බුණා සතියකට සැරයක් shopping යනවා. ඒ කියන්නේ සතියකට සැරයක් ඇඳුම් ගන්න ඕනේ. මාසෙකට ඇඳුම් 3-4ක් ගන්නවාමයි. සමහරු මාසෙකට අනිවාර්ය ඇඳුමක් ගන්නවා විවිධ විදිහට. එතකොට පින්වත්නි, ස්වාමින්වහන්සේලාට ලැබෙන සිවුරවලදී උන්වහන්සේලායි සිවුරු සමහරලාට අවුරුදු ගණන් අඳිනවා. දන්නවද ඔබ? ඒ කියන්නේ මේකට හේතුව මේකයි. මේ සිවුරු පඳු ගහන්න පුළුවන්. ඒ කියන්නේ සිවුරු පාවිච්චි කරගෙන යනකොට පින්වත්නි පාට පිච්චීගෙන යනවා. හොදන්න. දැන් ඔය ඇත්තන්ට එහෙම පාට පිච්චිලා ගියකම ඒක ගෙදෙට්ට අඳින්න හරි අරගෙන ඊට පස්සේ වෙන ඇඳුමක් අලුතෙන් ගන්න එපා. අපිට එහෙම නැහැ. අපිට කෙලින්ම පඳු ගහලා ආයතරක අලුත් කරගන්න පුළුවන්. එකම සිවුරෙන් යැපෙන්න පුළුවන් වැඩපිළිවෙලක් බුදුරජාණන්සේ හදලා දීලා තියෙනවා. ඊළඟට දැන් ඔය ඇත්තන්ට තියෙන ප්‍රශ්නයක්, එකම ඇඳුම ගොඩක් ගමන් බිමන් වලට අඳින්න ගියොත් එහෙම මිනිස් බලන මෙයා එදා එකටත් නැන් ආවේ මේක. ආදත් ඒක. මිනිසුන්ට අන්න එහෙම පුදුම මානසිකත්වයක් තියෙනවා. හැමදාම මේකනේ මෙයා අඳින්නේ. දැන් මේ දවස් කීපයක් ඕකක ගා. මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මෙයා මේක පාවිච්චි කරන්නේ මේ විලි වහ ගන්න, මැසි මදුරු වංගෙන් අවුෙන් හුලගෙන් බේරෙන්න නම් එදත් ඒක අදත් ඒක කියලා මොකෝ එදා ඒක කරනවා කියලා. දැන් එදා සීතලෙන් බේරුණා කියලා අද ඒක ඇඳොත් සීතලෙන් බේරෙන්නේ නැද්ද? අන්නේ මානසිකත්වය මිනිසුන්ට නැහැ. නමුත් ඔබ දැනගන්න පින්වත්නි, මේ මානසිකත්වය බිඳින අයත් ලෝකේ ඉන්නවා. දැන් උදාහරණයකට පින්වත්නි, මේ ලෝකේ දැවැන්ත ධනවතෙක්, තරුණ කෙනෙක්, විශේෂයෙන් තරුණ කෙනෙක්යි මෙතන වටින්නේ, Facebook හිමිකරු. මෙයාට එක මොහොතක ගුවන් යාන ආයතන ගණනාවක් මිලදී ගන්න පුළුවන්. ලෝකේ රටවල් පිටින් මිලදී ගන්න පුළුවන් මහා ධනයක් තියෙන ධනවතෙක්. තාම තරුණයි. මාක් සකර්බර්ග් කියන Facebook අධිපති මේ තරුණයා පින්වත්නි, එකම පාට එයාගේ තියෙන වර්ණ ගැටලුවක් ඇස්වල, නමුත් මෙයා එකම විදිහක එකම පාටක ඇඳුම් කීපයක් අඳිනවා. මේ වගේ ප්‍රසිද්ධත්වෝ ඉන්නවා. එතකොට මේ තරුණයෙක්නේ. දැන් අපි මහත්මා ගාන්ධිතුමා ගත්තොත් එහෙම මේ විදිහට ඇඳුම ගැන තැකීමක් නොකර මේ විලිවහ ගන්න, මැසි මදුරුවන්ගෙන් බේරෙන්න ඔය විදිහ අරමුණකින් පාවිච්චි කරා කියලා එතුමා වයසයි කියලා හරි ගිය තැගෙනේ. දැන් Facebook අධිපතිතුමා කියන්නේ නවීන බොහෝ උපකරණත් එක්ක ගිය මහා ධනවතෙක්, තරුණෙක්. නමුත් ඒ වගේ අය ඉන්නවා ලෝකේ. ඉතින් එහෙම තමන් තුල තියාගන්න ඕනේ පින්වත්නි ප්‍රතිපත්තියක්. ලෝකේ යන ඔහෙ රැල්ලට ගිහිල්ලා මන්නම් සතියකට සැරයක් ඇඳුමක් ගන්නවා කියලා වගේ මාන්නයක් තියාගන්නවා නම් එයාට කවදාකවත් නිවන් මඟ වඩන්න බෑ. ඒතර මේ ඇඳුමක නොයෙක් විලාසිතා සොයනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ මැසි මදුරුවන්ගෙන් අවුෙන් සුලඟින් විලිවහ ගන්න අවශ්‍යතාවයට මේවට තමයි මේ බේරෙන්න මේ ඇඳුම පාවිච්චි කරන්න කියන එක. එතකොට කුටිය පාවිච්චි කරනකොට දැන් ස්වාමීන් වහන්සේලාට හරි වටින උපමාවක් කියන එක රහතන් වහන්සේ නමක් පින්වත්නි, සර්පේ ගුලකට රිංගන්නේ මොකක් හරි ගොදුරක් හොයාගෙන එළියට එන්න. ඒ ගොදුර හොයාගෙන ඒ ගුලේ පදිංචි වෙන්න යන්නේ නැහැ සර්පයා. භික්ෂුවක් කුටියකට යන්නත් ඕනේ ආන් ඒ වගේ කියනවා. ඒ කියන්නේ කුටියට ඇතුල් වෙනකොට හිතන්නේ මම සදාකාලික මේ කුටියේ පදිංචි වෙන යන කෙනෙක් නෙමෙයි, ගොදුරක් හොයාගන්න. මොකද්ද ගොදුර? බණ භාවනා කියන කුසල ගොදුර හොයාගන්න තමයි කුටියට යන්නේ. මෙවැනි පුණ්‍ය අරමුණකින් පින්වත්නි, ඔබට ප්‍රත්‍යවේක්ෂාව කියන මේ නුවණින් සිහි කරන අරමුණ තුල ඉඳලා තමන්ගේ සිව්පසේ පාවිච්චි කරන්න පුළුවන් නම් ඔබ නායකාරයෙක් නෙමෙයි. එතකොට ඔබ ඒ දේ පාවිච්චි කරන අතර කාලය තුල කෙලෙස් යටපත් කරමින් පාවිච්චි කරන්නේ. අන්න එහෙම කෙලෙස් යටපත් කරමින් පාවිච්චි කරනකොට දානේ පූජ කරපු අයට මහත්ඵලයි, මහානිසංසයි. ඉතින් මේ වෙලාවේ අපි දන්නවා ස්වාමීන් වහන්සේලා පව ධර්මය අහන නිසා අපි හැමෝම මේ ශාසනය තුල මහණුනේ. මේ කෙලෙස් යටපත් කරගන්න නම් අපි ණයකාරයෝ වෙලා මැරෙන්නේ නැතුව
මේ සිතුවිල්ලකින් කරන්න තින් තියන මේක සල්ලි දීලා කරන්න තියෙන එකක් නෙමෙයි. මේක කරනකොට අපේ ඇඟේ කෑල්ලක් කැඩෙන්නේ නැහැ. අපිට වේදනාවක් කැක්කුමක් එන්නේ නැහැ. දාන ටික වන්දන වෙලාවේ මොනවා හරි හිත හිත ඉන්නවා. අපි සිවුරු පාවිච්චි කරන වෙලාවේ මොනවා හරි හිතනවා. සිවුරු පොරවනකොට අපි මොනවා හරි හිතනවා. ඉතින් ඒ හිතන එකට මේ ටික හිතමු. මේ ටික හිතනකොට අපි ණයකාරයෙක් නොවි දායජ්‍ය අපි දායාදයක් පාවිච්චි කරන පරිභෝගයක් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ හැම දිනාටම පින්වත්නි, මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඔබට පරිභෝගය තුල අවබෝධයේම පරිභෝගය සඳහා අද සිත්නේ තසපු උපකාර වේවා. ඔබ හැම දිනාටම මේ නිවනට යන ගමනට හයියක් වෙන්න, තමන්ගේ සිතින් නොහිතුවට කුසල් කරන්න තියෙන අවස්ථා අහිමි කරගන්න තැන් ඔය කනකොට කන තැන ඔබට පින් රැස් කරගන්න පුළුවන් කියලා කවදාක්වත් හිතපු නැති දෙයක්. ඇඳුමක් අඳිනකොට පින් රැස් කරගන්න පුළුවන්. බේතක් පාවිච්චි කරනකොට කුටියක් කාමරයක් පාවිච්චි කරනකොට අපිට පිනක් රැස් කරගන්න පුළුවන්. කුසලයක් රැස් කරගන්න පුළුවන් අවස්ථා අපි අහිමි කරගත්ත තැන් මේ. ඔබට පින්වත්නි අවස්ථා අහිමි නොවි, හොරෙක් නොවි, ණයකාරයෙක් නොවි, අයිතිකාරයෙක් බවට පත්වන්නටම මේ බුදු සසුන තුළ මේ පරිභෝගයෙන් අවබෝධයෙන්ම ඔබ නිවන කරාම ලං වෙන කෙනෙක් බවට පත් වෙන්න භාග්ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම මේ දේශනා පින්වත්නි නැවත නැවතත් අහන්නට පටිගත කරලා අන්තර්ජාලයට මුදාහරින පින්වත් දරුවන් ඉන්නවා. ලෝකයේ විවිධ රටවල්වල සිටින ඒ සියලු දරුවන්ටත් මේ දේශනා සිදු කරමින් රැස් කරගත්ත පින හේතු වේවා. ඔබ හැම දෙනාම සිත්නේ තසපුව අහපු නැති හැම දෙනාටම චතුරාරි සත්‍ය අවබෝධ ඉක්මන් කරගන්න, තෙය පරිභෝග, ඉන පරිභෝග කියන සාවද්දි පරිභෝග වලින් මිදෙන්නටත්, ඒ වගේම දායජ්‍ය පරිභෝග, සාමි පරිභෝග කියන නිර්වද්‍ය පරිභෝග වලට ලංවන්නටත් මේ දේශනාව සහ මේ පින හේතු වේවා. හැම දෙනාටම චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිසත් පරලෝ සුගතියටත් මේ පින හේතු ආසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති.